Dialog Reload, Internet Card, My Dialog App Hope, Dialog.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න. අපි නැවතත් ඔබ වෙත ගෙනෙන්නට සූදානම් පසුකීය දවසක තමන් ඉලක්ක කරගෙන සරත් වීරසේකර අමාත්‍යවරයා කළ ප්‍රකාශයකට සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ලබා දුන් පිළිතුරු. සරත් වීරසේකර මැතිතුමා ටින්කරින් ලසන්ත කෙනෙක් ගැන කිව්වා. මම ඒ මිනිහා ගැන දන්නේ නැහැ. මම කිව්වේ මේ අත්තරංගුවට ගන්න ඝාතනය කිරීම අකටයුත්ත දිගින් දිගටම සිදුවෙනවා. ඒක අමානුෂිකයි, ම්ලේච්ඡයි කියන එකයි. මේ පින්තූරේ ඉන්නවා සරත් වීරසේකර මැතිතුමා මෙතන ඉන්නවා ලඩියා කියන මේ ජාවාරංකාරයා. අයිස් ගෙන්නන මිනිහා මේ රටට. අයිස් කියන මද්‍රව්‍ය මිල රටෙන් පැනලා ඉන්නේ. එයාගේ මල්ලි තමයි මෙතන ඉන්නේ. මේ ලඩියාගේ යාළුවෙකුත් ලඩියාගේ මල්ලිත් මෙතන ඉන්නේ. ඒ සරත් වීරසේකර කියන බුද්ධලයා මට කියේ කී මම ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කරනවා ගන්දුරු කරනවා කියලා. එයා ගිහිල්ලා ඒගොල්ලෝ සමීපව ඇසුරු කරනවා. මේ අවස්ථාවේ මෙතන බණ කියවූ ස්වාමීන් වහන්සේ ලඟුත් හිටියා ගරු ඇමතුමා. වොයිස් කට්ල කියන බණ දන්නේ නැහැ කිව්වේ. ඊළඟට එයා මට කිව්වා සංසයින් සුද්දා මැරුව හින්දලු ටින්කරින් ලසන්ත මැරුවේ. එහෙනම් සංසයින් සුද්දා කියන්නේ වීරසේකරගේ යාළුවෙක් වෙන්නේ අපිට තේරෙන විදිහට මෙයා පාතාල එක කට්ටියකට ලං වෙලා ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනිත් කට්ටිය ඝාතනය කරන්න පටන් අරන් තියෙනවා වෙස්මුණු බැඳට එයාට නටන්න වෙන්නේ එළි පිට පොලිසිය එයාගේලු පොලිසිය කොහොමද එයාගේ වෙන්නේ මම මුළු පොලිසියම නිවටයි කිව්වේ නෑ හැබැයි වීරසේකරව සතුටු කරන්න මිනි මරණය උන්ට නිවටයි කියන්න මම බය නෑ ඊළඟට බලය පාවිච්චි කළා මිනි මරනවා නම් ඒක අනිවාර්යයෙන්ම නිවටකමක් තමයි මගේ හැටි දන්නා ඉනිසාලු මට නීතිය හා සාමය ඇමතිකම යහපාලන රජයට නොදුන්නේ ඒ නොදුන්න පුද්ගලයාත් මෙතන ඉන්නවා ඔව් ඒ කතාව සම්පූර්ණ නැත්ත ජේෂ්ඨයින් පිරිසක් ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන උන්න හැට කිව්වා ඉල්ලීමක් කරා මට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙන්න කියලා මෛත්‍රීපාල සිරිසේන කියන්නේ හිටපු ජනාධිපතිවරයා මේ රටේ මෙතන මේ උන්න හැ අරහේ මෙහෙ කී කී මේ මහජන නියෝජිතෙන්ට කතා කරන සංස්කෘතියක් නෑ කරුණා කරලා මෙතන සભ્ય භාෂාවෙන් කතා කරන්න කියන්නේ බැරි නම් වාහේ වෙන නුවරට ගොස් මවට තගේ හරි ඒක ඔබතුමා අවශ්‍ය නම් ඒ වචන අයින් කරන්න දැන් ජනාධිපති නෙවෙයිනේ දැන් මන්ත්‍රීතුමා ෆීල් මාෂල් තනතුරු දුන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන එක අමතක කරන්න එපා ඒ කෙලෙහි ගුණයක් තියෙන්න ඕනේ මිනිස්සුෙක් වුණා අපට ලැබෙන්න තියෙන ඒවා අපි ඒවට සුදුසුකම් ලැබපු හින්දා ඒ තනතුරු වල හිටපු අය ඒවා ලබා දුන්නා ඒවා gederin genella කවුරුත් දුන්නේ නැහැ මට